සජිත් මහත්තයා දාන්නේ සජිත් මහත්තයාට පහසුවෙන් දිරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. රටේ ජනතාවගේ අතිමහත් ජනතාවගේ බලාපොරොත්තුවක් තියෙනවා සජිත් මහත්මයා දිනලා මේ රට හදයි කියලා, දුප්පත්කම නැති කරයි කියලා, රට සංවර්ධනය කරයි කියලා. ඒතර සජිත් මහත්තයා නොදැම්මොත් මොකද වෙන්නේ? අපි දන්නවා සජිත් මහත්මයා නොදැම්මොත් අපිට අත් වෙන්නේ පරාජය කියලා. බොහොම මේ හංගන දෙයක් නැහැ. මේ සමීක්ෂණ වාර්තා වලින් සජිත් මහත්මයා දැම්මොත් දිනනවා කියලා තියෙනවා වගේම සජිත් මහත්මයා නොදා විනාය දැම්මොත් පරදිනවා කියන එකත් කියලා තියෙනවා. විශේෂයෙන් සහරාන් ඇතුළුවේ කණ්ඩායමට අපි කිව්වා 2015 කලින් පැවති රජය ඔවුන්ට පඩිගවලා තිබුණා කියලා. ඉතින් මේ කාරණය පිළිබඳව ඊයේ මම රූපවාහිනී විවාදයකදී කෙහෙලිය රඹුකැල්ල මැතිතුමා පිළිගත්තා ඔවුන් සහරාන්ලට වැටුප් ගෙවලා තියෙනවා. ඔහු කිව්වේ බුද්ධි තොරතුරු ගන්න වැටුප් ගෙවුවා. සහරාන්ලගේ බුද්ධි තොරතුරු මොනාටද ගන්න ඕන කියන එක අපි දන්නේ නැහැ. 2010 පස්සේ තමයි මේවා ගෙවලා තියෙන්නේ. 2010-15 අතර රටේ යුද්ධයක් තිබුණේ නැහැ. ඒ කාලෙදි සහරාල්ලට වැටුප් ගෙවුවේ මොනවටද කියලා අපිට බරපතල සැකයක් තිබුණා. ඉතින් පැහැදිලිවම ඊයේ වාදයේදී එහෙලිය රඹුකැල්ල මැතිතුමා පිළිගත්තා ඔවුන් වැටුප් ගෙවුවා කියන කාරණේ. ඒතර අපි දැන් හොයලා බලන්න ඕන ඇයි මොනවටද වැටුප් ගෙවුවේ කියලා. මොනවටද බුද්ධි තොරතුරු උන්ගෙන් එකතු කරේ කියලා. අපිට පැහැදිලිවම පේනවා ක්ලිම් අන්තවාදී කණ්ඩායම ඔවුන් භාවිතා කරලා තිනෝ රටේ යම් යම් ක්‍රියාකාරකම් කරන්න. තමන්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න. ජාතීන් අතර අසමගිය ඇති කරන්න. ඒ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම එහෙම තමයි පෝෂණය කරලා තිබුණේ රාජපක්ෂ පාලන කාලයේදී. විශේෂයෙන් ආරක්ෂක ලේකම්වරයා ඉදිරි කටුතුබුරු ගෝඨාභය රාජපක්ෂ මහත්තයාතුළු පිරිස සහරාලව හදලා කිරිපෝලා ඇටිලරි කරේ යම් කිසි ඉලක්කයක් ඇතුව. අපි දන්නේ ඊට පස්සේ සමහරට ඔවුන්ට අවනත නොවි ඔවුන්ට එහා ගිහිල්ලා තමන්ගේ වැඩ පිළිවෙල ලොන් ක්‍රියාත්මක කරන්න ඇති. නමුත් මෙතන පැහැදිලි කාරණයක් තමයි උන්ව නිර්මාණය කරන්න උන්ට ඇතිදැයි කරන්න උන්ට ශක්තියක් දෙන්න මේ පුද්ගලයෝ කටයුතු කරයි කියන කාරණේ. දැන් ඊයේ විදායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන්න යෝජනාවක් ගෙනාවා. දැන් ඒක අගමැතිතුමා ගෙනාවා කියලා තමයි කියන්නේ. කවුද මේ ගෙනාවා තියෙන්නේ? මම නම් දන්නේ නැහැ කවුද ගෙනාවේ කියලා. කවුරු ගෙනාවත් මේක බොහොම රදබොළඳ වැඩක්, නොකළ යුතු වැඩක්, වැරදි උපක්‍රමයක්, පරාජිත මානසිකත්වයෙන් තමන්ගේ ඉලක්ක වලට යන්න උත්සාහ කරන අයගේ ජනාධිපති ධූරය එක්සත් ජාතිපක්ෂයට පහසුවෙන් ගන්න තියෙන අවස්ථාවක ඒක ගන්නවට විරුද්ධ කාගෙ හරි කරපු වැඩක් විදිහට තමයි මම දකින්නේ. මොකද අපි පැහැදිලිව දන්නවා ජනාධිපති ධූර මැතිවරණය ප්‍රකාශයට පත් කළා තියෙන දින දාලා තියෙන එම්තිද්දි මේ වගේ නිපන්දු දාන්න හොඳ නැහැ. අපි දාන්න ඕනේ මේ වෙලාවේ හොඳම බෝල් ටික තමයි දාන්න ඕනේ. තරඟේ දැන් සූදානම් වෙලා තියෙන තරඟේ දැන් ඉදිරිපත් වෙන්න අපේ තරංගකරුවෝ සූදානම් වෙලා ඉන්න වෙලාව. ඒ වගේ මේ වගේ පිස්සු වැඩ කරන්න හොඳ නැහැ. ඒ නිසා පැහැදිලිවම කවුරුම සහය දරුවත් ඒක හෙලා දකිනවා.